ఏయ్ పుస్తకం మడిధారత్నంకి పుస్తకం పుస్తకం మే ఏక నెవే మే మే తీన పావిల్ల అబే మనమాల మాత్రేక పత్రత్ ఎతి మం హితన్నే ఓ పావిల్ల హరే గ్రీస్ మే హరియట ఉస్నై మే మే ఏ ఉనత్ మే కుమురు కపిల్లట బహు మోహందై ముద్దా అస్సన్న మే సరి එයා වටේට බලන්නේ මං එන කාලෙද කොහෙද? ඒ උනාට අම්මා කතා කරනකන් ලුකුවක් යන්න එපා. නේ. හැබැයි ඇඳගෙන නැෂනල් සූට් එක. පස්සේ කලිසම් අඳි. කියන්නුනේ බෙල් බොටම් එකක් මහ ගන්න කියලා. දැන් බෙල් බොටම් යල් පැන්න ලුකුවක් ඒ. හැබැයි ටිකක් තට්ටේ. ඒ වයසට නෙමෙයි නෝ. මුණ සනිපති හැදුනහම කොන්න ටිකක් ගිහිල්ලා. ප්‍රදීප් එක කොහේ හරි යන්න ඇති කිනන කොළඹ ලොකු කාන්තෝරක උදම් තට්ටු වල වැඩ කරන්නේ. කොලෙස්ටර් තව පවුඩර් ටිකක් දාගන්න කලින්ද? වැඩි වැඩි. දැන් ඉති මම පුරුදු කරපු විදිහට උලත් එක්කෝ දීලා ආචාර කරලා වැඳපන්. වැඩි කතාවට යන්න එපා. ඕ නෑ විතරයි. චුටි අර කේක් ටික ට්‍රේ එකට දාලා ලෑස්ති කරලා තියපන්. මං අල්ලන්න. ඕනේ ඕනේ ඒව පස්සේ පුළුවන්. දැන් කයිකින් එහෙම එක් කියන්නේ නැත්තේ වෙලාවක් නෑ කුමාරි හරියට වැඩ මේ දවස්වල එහෙනම් ඉතින් අද පුළුවන් උනේ කායික සර්විස් එකකට ගෙනියන ගම ඉතින් සර්විස් කරන්න යන්නේ නැද්ද වතුර ටිකින් හොදගෙන ගියාම ඇති ඒ වයද ඔය හිත කල්පනා කරන්නේ අපේ තාත්තට හොඳටම තරහා ගිහිල්ලා. ගේ ඔයාගේ නමට නැතු අක්කාගේ නමට ලියනවායි කියලා. අපේ අම්මා මං ගැන පොඩ්ඩක්වත් සැලකිල්ල දක්වන එකක් නෑ ප්‍රදීප්. මට හැම තිස්සෙම බල කරන්නේ ඔයාව අත්හරින්න කියලා. ඔයාගේ නමට ගේ ලියන්නේ නැත්තම් අපේ තාත්තත් මට නිතරම කියනවා ඔයාව අත්හරින්න කියලා.
අපේ අම්මා කවදාවත් මගේ නමට නම් ගේ ලියන්නේ නැහැ. ඒක එහෙම වුණොත් අපිටත් අපිට කවදාකවත් බඳින්න දෙන එකක් නැහැ කුමාරි. අපි පැනලා යමු ප්‍රදී. මං කොහොමද ඒක කරන්නේ? ඇයි? මට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? එතකොට තාත්තා තනි වෙනවනේ. තාත්තට අයියා ඉන්නේ. අයියාත් ගෙදර ඉන්නේ බෝඩින් කාර් එක වගේනේ. ඒ දෙන්න කොහරි බෝඩින් වෙන්නේ නැතේ ප්‍රදීප්. තාත්තාට ආදරේ කුමාරි. ඔයා ඉන්න ගේක යා ඉන්න කැමති වේවි. ඉතින් අපි තාතර කියමු එන්න කියලා. ගියක් නැතුව ආ විතරක් આવොත් එයා කැමති වෙන එකක් නැහැ. අනේ මට තේරෙන්නේ නැහැ ප්‍රදීප් මොකටද තේරෙන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා. හින්දි ෆිල්ම් එකකවත් මං අහන්නේ මේ වගේ කතාව. කුමාරි. කුමාරි. අනන් දෙපා කුමාරි. අපි තව ටික දවසක් බලමු මොකද වෙන්නේ කියලා. ඔය ඔයාගේ අම්මට කියන්න අපිට විරුද්ධ වෙන්න එපා කියලා. ජයමංගලයට මගේ කෙල්ල නුදුන් එකේ පාලිය තමයි ඔය අරගත්තේ. උන්ට දීග දෙනවද මං එක්ම නයි. මේ ළමයා තාම ඉගෙන ගන්නවා ඇති. ඔව් මේ සැරේ විභාගේ ගන්නවා. හොඳයි විභාගේ ගත්තට පස්සේ කියන්නකෝ. මේ කෝර අනිත් ළමයා කුමාරි. ආ කුමාරි අක්ක රේඩියෝ එකේ ආධුනික වැඩසටහනකට ගිහින්. යත් මේ පෝල්ගේ ළමෙක් එක්ක. අනේ නෑ එක්මන් අයියේ ඒක නම් අමූලික බොරුවක්. මම ළමයි හදන හැටි එක්මන් අයියා දන්නවනේ ඉතින්. ආ අර එදා මෙහෙ හිටපු නෝනා නේද? ඔව්. අපි එයාටත් කතා කරමුකෝ බලන්න. ඕකටත් ඉස්සෙල්ලා මේ සර්පියෝ ටික ඉලවගෙන ඉන්න එපා. එළවනවා තමයි අදේටම එළවනවා. එළවනේ කෙළවනවා. හොඳින් කියලා බලන්න. බැරි වුණොත් මට කිව්වාම මං කොන්ත්‍රාත් එක දෙන්න කැටපෝසයි මට. ආ ඔච්චර කසාද ගෙනාවත් ඉතින් ඔච්චරනේ. කැටපෝල් සයිමන්ට රුපියල් 250ක් දුන්නාම ඇති. බඩුයි මිනිස්සුයි ඔක්කොම එළි. හා. ඊදේ ගියාවේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. අපි යන් ආරුමයි. අපි ගිහින් එන්න ආමි. හා හොඳයි. ගිහින් එන්න. තව හොඳ තැන බලන්නකො. හොඳයි මම බල්ලාවිල්ලා කියන්නම්. මම එනකන් තමයි බලන් හිටියේ. හ්ම්. ගෙදර කවුරුත් හිටියේ නැහැ. හිටියන දණීමන් කරන වැඩි. ඇයි ඇන්ටි? ඇන්ටි? මම කොහොමද ඇන්ටි උනේ? ඇන්ටි. මම ඇන්ටි නෙමෙයි. මිසි ජොසපි. දිගටම ඇන්ටි කිව්ව හින්දා නේද අදත් කතා කළේ එහෙම. අපේ පවුලනේ මගුල් තුලා කරගන්න ඉතේ තියාගෙන එහෙම කතා කරලා ඇති. ඒව සුම්මා පුතා මේ මිසි ජොසපින් එක්ක. හ්ම්. ඔව් ඇන්ටි. නෑ මිසිස් ජොසපින්. ඒකනේ මාත් කල් තියාම කිව්වේ මාත් එක්ක ඔය මගුල් තුලා සුම්මා කියලා. හා හා. ඔය කතා වලින් ඇති වැඩක් නෑ. අද්දම බඩු මුට්ටු ටික අරගෙන බයින එකයි ඩොට්ට.
අදම අපි යන්න. හැබැයි අපිට අදම යන්න කියන එක සාධාරණ නැහැ. අපිට කල් ඕන. කල් ඕනේ? අපේ කෙල්ලගේ මගුල කඩකප්පල් කරන්නත් කල් ගත්තාද? එක දවසෙන් මගුල නැති කළා. බොහොම කනගාටුයි ඇන්ටි. නෑ මිසස් ජොසපින්. මම මගුල් හදන්නෙත් නැහැ. මං මගුල් කඩන්නෙත් නැහැ. මේ වැඩේ කළේ තමුසෙලා තාත්තා පොල්. ඔය මිනිහගේ මූණවත් බලන්න මං කැමති නෑ. ඒකයි මං ඔහෙට මේ විදිය කියන්නේ. අපෙන් වැරද්දක් වුණා නම් මම සමාවෙල්ලනවා. සමාව? අර කෙල්ල එදාපු මිනිහගේ කකුල් දෙක ළඟ දඩ ගහලා වැන්දා. අන්තිමට වැඳුම් පිදුම් ලැබලා ඒ ගල්ලිපත් ගියා කියාමයි. ඕන මේ මාසේ අන්තිම වෙනකන් කල් දෙන්න. ගෑක් හොගෙන යනවලා. නොගියොත් බඩු ටිකයි මිනිස්සු ටිකයි ඉදී මිදුලේ. අම්මේ මොනවද වෙයි? බටරුයි රටේ ඉඳි. මොකකට කන්නද? මේ රටේ ඉඳි ඇතුළේට බටර් පුරවලා කාලා බටර් මූණෙත් ගාගත්තාම පාට වෙනස් වෙනවලු. මොකද පාට වෙනස් වෙන්න කටුසද? අද කැමරා ටෙස්ට් එකකට ගියා. චිත්‍රපටි අධ්‍යක්ෂක කිව්වා මගේ ඇඟේ පාට මදි කියලා. රන්වන් පාට හදා ගන්න කියලා. අම්මේ මේ සැරේ කම්පැනි ගානේ ප්‍රදීප්ට ලස්සන කාර් එකක් දීලා. අම්මේ මේ ප්‍රදීප් තාත්තා කිව්වලු මේ අපේ මේ ගේ ලියලා දුන්නොත් විතරක් මේ Thank you.
සුන්දරියා මේ පැත්තේ. වැදගත් කාරණයක් තියෙනවා මුදලත් ඒක කතා කරගන්න. යන් ඇතුළට. ගිහින් වාඩි වෙලා තේ එකක් බිබී කතා කරමු. සෙනගස්සේ මේව කතා කරන්න බෑ මුදලාලි. මේ මෙතන ඉඳන් කතා කළාට මුදලට ප්‍රශ්නයක් නැහැ නේ? ඕ ඕ මොකද මොකද? මම මේ මුදලාලිව හම්බෙන්නමයි කියලා හිටියේ. මේ කාරණා මම මුදලාලට වෙන කෙනෙකුට කියන්න විදිහකුත් නැහැ. ඕන එකක් කියන්නේ ඉතින් ඕන එක. මේ අර ජොසපින් නැන්ටි මුදලාලිගේ නෑදෑ කෙනෙක්ද? ආ මේ අපේ ජොසපින්. ඔව් ඔව්. එයාගේ දුවෙක්කම බඳින්දා ඉන්නේ. ආ එහෙනම් දැන් ජොබ් එකක් තියෙනවා. ඔව් මේ කාර් එකක් තියෙනවා. අම්මගේ ඩ්‍රයිවර්. මන් දන්න මන් දන්න. මේ කුමාරිත් කැමතියි මාව කසාද බඳින්ද? ඉතින් බෙද ගන්නවද? දැන් මොකද තියෙන ප්‍රශ්නේ? මේ අපේ තාත්තා ඉන්නවනේ අඳුර. ආ මේ පොල්ලුන්නේ. ඔව් 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 ඔව්. ඉතින් මේ අපේ තාත්තා කියනවා අපි ඉන්න ගේ දෑවැද්දට ලියව ගන්නවා නම් මිසක් අසද බඳින්න දෙන්නේ නැහැලු. මේ මං අහන්නේ තමුසෙලා කසාද බඳින්නේ ගෑනුද එහෙම නැත්නම් ගෙවල්ද? එහෙම නෙමෙයි මුදලාලි. ඉතින් අපේ තාත්තත් කියනවනේ. හරි හරි හරි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. දැන් කසාද බඳින්නේ තමුසෙද එහෙම නැත්නම් තාත්තද? තාත්තගේ වචනේ තහක දාන්න බෑනේ මුදලාලි. එහෙනම් ඉතින් නිකන් ඉන්න එකයි තියෙන්නේ. මට පුළුවන් මේ ගෑනු ළමයට හොඳ තැනකින් කෙනෙක් හොයලා දෙන්න. එහෙම නෙමෙයි මුදලාලි. මේ බැරිද ජොසපින් නැන්ටිට කියලා අපි නැනෙක්ස් එකවත් කුමාරිගේ නමට ලියව ගන්න? පිස්සුද උයි. ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ගෙවල් දෙකයි තියෙන්නේ. එතකොට තමුසේ කියන්නේ එක්කෙනෙකුට මේ මේ වැසිකිලි ලියලා දෙන්න කියලා. එහෙම කතා ගන්න එපා මුදලාලි. මමත් මෙච්චර ලා සාදාන්න කතා කළානේ. ඒ පැවුලෙන් නැතුව මට වෙන ඕන පැවුලකින් කසාද බැඳ ගන්නත් පුළුවන් ඕන නම්. ඉතින් බැඳ ගන්නවා. මේ ඒ ළමයටත් පුළුවන් තමුසිට වැඩිය හොඳ තැනකින් කෙනෙක් හොයාගන්න. නැත්නම් මට පුළුවන් හොයලා දෙන්න. මෙච්චර හැල්ලු වෙන්න මට උමනාවක් නැහැ. කුමාරි මායක පැනලා යන්න උනත් කැමති. ඉතින් පැනලා යනවකෝ. තමුසලට ගෑනු අරන් පැනලා ගියාකි. හැබැයි ගෙවල් නරම් පැනලා යන්න බෑ. අන්න ඒක විතරක් හිතේ තියාගන්න. මේ ස්විච් එක ඔෆ් කරලා පයිප් එක වතුරත් වහන්න. මාත්නි බලා ඉන්න හෙට උදේට එළිය වැටුම් කරමු. හෙට උදේ දැන් වෙලාව 7ට විතර ඇති. තව එළි වෙන්න පැය 12ක් විතර තියෙනවා. ඉතින් මොනවද කරන්නේ? වෙනතනක් හොයාගෙන අනේකයි තියෙන්නේ. හැබැයි ගෑනු නැති දන. ගෑනුව නෙමෙයි අයි මෙතන ප්‍රශ්නේ. මට නම් තේරෙන්නේ. කිසිම දෙයක් නෑ පුතා. මේ බිත්තියෙන් එහා පැත්තේ ගෑනු ළමයි 3 දෙනෙක් හිටියා. මේ ගෙදරත් හිටියනේ පිරිමි ළමයි දෙන්නේ. ඒත් අපි හෙට මේ ගෙදරින් වෙනත් තැනකට යන්න වෙලා. ඉතින් ඒක අපේ වැරද්දක් නෙමෙයි තාත්තේ. අපි කාගේවත් වැරද්දක් නෙමෙයි පුතා. උනාට මට හිතෙනවා I understand.
that you have no talent kisi daskamak ne enisa api thundena hetta mege edirin dotta එයා ගෙදර මිනිස්සු මේ වාසේ අන්තිමට යයි. එතකන් තමයි මේ කරුවල. එයින් පස්සේ ආයෙත් අපේ ගෙදරට එළිය වැටේ. දැන් කීසරයක් කොහොම වුණාද? හරියම කට්ටියක් අහු නොතින් ඊට පස්සේ මේන් ස්විච් ඕෆ් වෙන එක නැහැ. දැන් කාටද තිත් ලැබෙන මාසෙ ඉඳලා ගේ කුලියට දෙන්නේ? පත්තරේට දැන්වීමක් ලියලා දාපන් චුට්ටි. උඹට මතකයි නේද ඉස්සෙල්ලා දැන්වීම? මතකයි. හොඳ පරම්පර රජයේ සංස්ථාවක සේවයෙන් යුතු නැත්නම් වෙළඳ ව්‍යාපාර හිමි කරුණාවන්ත ගති පැවතුම් ඇති සුරා සූදුවෙන් තොර පිරිමින් සිටින වංශවත් පවුලකට ගයක් කුලියට දීමට තිබේ. අක්කලාගෙනුත් අහලා අඩුපාඩු සම්පූර්ණ කරගෙන හිට උදේට පත්තරේට ලියලා දාපන්කො චුට්ටි. අපි තවත් සැරයක් උත්සාහ කරලා බලමුකෝ.